ඉතින් කොහොමද ඔයගලට? ඉතින් අද අපේ අර සුබුරුදු ගංගාවට වෙලා කතා කරන්න තියෙන නම් ඉතින් අසුභාරංචියක්. මේ අවුරුද්දේ අපේ පළවෙනි ඉඳන් සෝෂල් බෙනිෆිට්ස් අඩු කරන්න තීරණය කළා තියෙනවා රජය විසින්. ඉතින් ඒ ගැන මම මේ වීඩියෝ පුරාටම කතා කරනවා. ඊට පස්සේ මොනවද මේ දෙන සෝෂල් බෙනිෆිට්ස් කියන එක ගැන මේ වීඩියෝ පුරාටම කතා කරනවා. ඉතින් ඇත්තටම අපි මේකට කියනවා ඉකොනොමිකල් සේෆ්ටි නෙට් කියලා. දැන් ඔයාලා වචනේ අහලා නැත්තම් ඒක ගැනත් අපි මේකේ කතා කරනවා දිගටම විස්තරාත්මකව. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් අඩු කරපු බෙනිෆිට්ස් මොනවද? ඊට පස්සේ මේකට තව ඉස්සරහට අඩු කරන්න යන බෙනිෆිට්ස් මොනවද කියන එක කතා කරනවා. මොකද අපි දන්නවා ඉමිග්‍රන්ට් කෙනෙක් විදිහට ඇත්තටම මේ රටට එනවනම් ඔය බෙනිෆිට්ස් ටික හරි වටිනවා. මොකද මුලින්ම සෙටල් වෙන්න මේ කියන්නේ ලංකාවේ හරි වෙන රටක හරි ඔකල වෙනකොට දැන් ෆැමිලි එකත් එක්ක එනකොට මේ සෙටල් වෙනවා කියන එක හරි මේ ලොකු චැලෙන්ජයක්. හරි ඒ සෙටල් වෙන්න තමයි ඇත්තටම මේ බෙනිෆිට්ස් කියනවා ඇත්තටම ලබා දෙන්නේ. හරි මේකට මේ රටේ සෙටල් වෙන්න. හැබැයි ඉතින් දැන් මේ අඩු කරන්න මේකේ කැටලොග් මතුවෙන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ඇත්තටම එකක් ක්‍රියාත්මක වුණා මේ වෙනකොට. මොනවා අඩු කරයිද කියලා අපිට දන්නේ නැහැ. ඒ නිසා මේ වීඩියෝ පුරාටම ඔයගොල්ලෝ බලන්න, ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගනි. හැබැයි ඉස්සරහටත් මේගොල්ලෝ සමහර බෙනිෆිට්ස් කපා හරින්න ලෑස්ති වෙනවා කියන එක තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. මේගොල්ලෝ දැනටමත් ආර්ථික විශේෂඥයන් ගෙන්නලා සාකච්ඡා කරලා මේ තීරණේ එක එක සම්බන්ධ එක එක දේවල් සම්බන්ධව තීරණේ ගණමින් සිටින අවස්ථාවක තමයි මේ වීඩියෝ එක කරන්නේ. සහ කිව්වාගේ අපේ පළවෙනි දෙනා එක බෙනිෆිට් එකක් කපා හැරියට ඉගෙන තෝරන්න මේ වීඩියෝ පුරාටම මම කතා කරනවා. ඉතින් ඇත්තටම මේ අපි බලමු වීඩියෝ එක හොඳට බලන්න, සම්පූර්ණයෙන් බලන්න. මොකද මේක ස්කිප් කරලා බලන්න එපා. මොකද මේක මම ඇත්තටම ගොඩක් රිසර්ච් කරලා කරපු වීඩියෝ එකක්. හරි කට්ටියත් එක්ක කතා කරලා ඒ වගේ වෙබ්සයිට් පරිහරණය කළා. ඔයගලන්ට සත්‍ය තුරතුරු ගේන්න ඕන නිසා ටික කාලයක් අරගෙන කරපු වීඩියෝ එකක්. ඉතින් ඒක නිසා වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. අනික මේ වගේ වෝක් ඇන් ටෝක් කියලා අපි මේකට කියන්නේ. ඉතින් වෝක් ඇන් ටෝක් කරනවා කියලා කිව්වට ඇත්තටම අපි මේ නැරේටිව් එක හදන්න සත්‍ය තිස්සේ මහන්සි වෙනවා. මේ මොනවද කතා කරන්න ඕනේ කියන එක ඕගොල්ලන්ට මොකද කියන්න ඕනේ කියන එක මම කතා කරන්න يعني ස්කිප් කරගන්න. මම ගොඩක් අර සත්‍ය තිස්සේ මගේ ඔළුවේ සහ මේ කොළවල මම මේක ප්ලෑන් කරනවා. හරි ඒකත් මා සමහර දේ ඒ ටොපික් එකේ හැටියට. හරි සමහරට මාස දෙක තුන රිසර්ච් කරනවා. හරි දැන් සමහර ටොපික් මගේ මේ වෙනකොට හිතේ තියෙනවා, තාම ඒවා රිසර්ච් කරනවා. ඉතින් ඒවා ඉස්සරහට තමයි වීඩියෝ විදිහට ඉන්නේ. ඉතින් ඒ වගේ මේ තොරතුරු සත්‍ය විදිහට ගේන්න ඕනින් තමයි ඇත්තට වෙහසක් දරන්නේ. ඉතින් ඒකම දැන් මේ වීඩියෝ එක කතා කරද්දී මේ වීඩියෝ එකට කලින් අපේ ඇත්තම අපේ යුනිවර්සිටි එකේ කෝස් එකක් තිබුණා ඉන්ටග්‍රේෂන් ටු ෆිනිෂ් සොසයිටි කියලා. දැන් ඒ කෝස් එකේ තොරතුරුත් මේ වීඩියෝ එකට බලපෑ. මොකද ඒ කෝස් එක ඉවර වුණා ගිය සති විතර වගේ. එතකොට ඒකේ අපිට උගන්න පුදේවලු සෑහෙන්න ඕගලන්ට මේ වීඩියෝ පුරාටම කතා කරනවා. ඉතින් ඒ වගේ ඉන්ටග්‍රේට් ටු ෆිනිෂ් සොසයිටි කියලා කියන්නේ මේ ෆිනිෂ් සොසයිටිට කොහොමද ඉන්ටග්‍රේට් වෙන්නේ කියන එකේ ප්ලෑන් එකනේ. හරි. ඉතින් මේ හැමදේම කරන්නේ ඒකට තමයි. ඉතින් බෙනිෆිට්ස් සහ අනිත් දේවල් ඔක්කොම තියෙන්නේ ඉන්ටග්‍රේෂන් එකට තමයි. ඉන්ටග්‍රේෂන් ප්ලෑන් එකක් තියෙනවා රජේ. හරි. ඉතින් ඉන්ටග්‍රේෂන් ප්ලෑන් එක විටින් විට මේගොල්ලෝ එහාට මෙහාට චේන්ජ් කරනවා. ඉතින් ඒක සමහර ඉමිග්‍රන්ට් කෙනෙක්ට ගැලපෙන විදිහට චේන්ජ් කරනවා, නැත්නම් එයාට ටිකක් අවුල් වෙන විදිහට චේන්ජ් කරනවා. ඉතින් දැන් එක චේන්ජ් එක තමයි අපි දැක්ක දෙයක් තමයි ස්ටුඩන්ට්ස්ලට ඒ ටයිප් වීසා එක දෙන්න තින්නේ කියලා. නමුත් ඒකත් එක්ක දැන් ආපු දැන් තවත් ප්‍රශ්න ටිකක් ආවනේ. ඒ ප්‍රශ්නට ඇත්තක ඔන්න දැන් ආයෙසට ඉන්ට්‍රඩියුස් කරනවා එක එක දැන් ඇප්ලිකේෂන් ෆී එකක් ඉන්ට්‍රඩියුස් කරනවා. ඊට පස්සේ ඕගලන්ට ස්මෝල් කියලා ඒ වගේ මොනිටරි සිස්ටම් එකක් ඒ වගේ දැන් පොඩක් ඒ පැත්තෙන් අද කරගෙන යනවා. ILS ඉන්ට්‍රඩියුස් කරා. හරි. ILS PT කියන එක තිබුණේ නැහැ. ඒ වගේ අර A type visa එක දුන්නත් එක්ක දැන් කට්ටිය වක්කඩ හරි වගේ කඩාගෙන ආවා. අනිත් පැත්තෙන් අර වෙනතද කරා. ඊට පස්සේ දැන් බලනවා benefits වලින් මොන හරි දෙයක් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔන්න ඕක තමයි කතාව. ඉතින් අලුත් මේක තමයි එක benefit එකක් මේනකට අඩු කරා. ඒක ගැන මම සඳහන් කරන වීඩියෝ එකේදී. එහෙනම් වීඩියෝ එක හොඳට enjoy කරන්න. skip කරන්න නැතුව බලන්න. තව යාළුවෝ ටියවන්නත් මේක. මොකද මේක හරි වැදගත්. ෆින්ලන්ඩ් ගැන හොයන යාළුවෝ මේක හරි වැදගත් වීඩියෝ එකක්. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. බලන්න. මම අද කල්පනා කරා මේ ලස්සනට වැවිලා තියෙන ගස් අස්සේ ඉඳලා ලස්සන කරුණක් කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක නම් ඇත්තටම ස්කිප් කරන්න එපා. කෙටි වීඩියෝ එකක් ඉක්මනින් බලන්න පුළුවන් ඔයගලන්ට වැදගත් කාරණා කියලා දෙන්න. ඉතින් ඇත්තටම ඇයි ෆින්ලන්ඩ් තෝරගන්න ඕනේ? දැන් අපි වුණා ෆින්ලන්ඩ් තෝරගැනීමේදී වැදගත්ම බලපාපු කාරණයක් තියෙනවා. කිසි දෙයක් නෙවෙයි. ඒක තමයි මෙහෙ දෙන කෙලා බෙනිෆිට්ස් කියන එක. අපි අවසාන වශයෙන් ඇත්තටම ෆින්ලන්ඩ් කියන රට තෝරාගැනීමේදී ওই කෙලා බෙනිෆිට්ස් තමයි අවසානයේදී අපි මේ රට තෝරාගැනීමට බලපාපු ප්‍රධාන හේතුව උනේ. අනිත් දේවල් නෙමෙයි. ඉතින් මොනවද මේ කෙලා බෙනිෆිට්ස් නේ ඔයගොල්ලන් ලැබෙන්නේ? ඉතින් ඔයාලා ඇත්තටම ෆැමිලි එකක් විදිහට නම් එන්නේ ඉන්නේ ෆින්ලන්ඩ් වලට. අපි හිතමුකෝ බබාලා දෙන්නේ 3 දිනක් වගේ ඉන්න ෆැමිලි එකක් කියලා. දැන් බබාලා ඇත්තටම 4-5 දිනක් ඉන්නවනම් ගොඩක් හොඳයි. ඒතකොට බෙනිෆිට්ස් තවත් වැඩි. හරි? එක බබෙට්ට මාසෙකට යුරෝ 100ක් ආසන්න වශයෙන් ලැබෙනවා. ඉතින් අපේ ෆැමිලි එකට ඇත්තටම යුරෝ 300ක් ආසන්න වශයෙන් ලැබෙනවා. ඒක ඕනෙම කෙනෙක්ට. ඒ කියන්නේ ඔයා ජනාධිපති වුණත් ඔයාට ඒක ලැබෙනවා.
ඒක මෙහේ තියෙන බෙනිෆිට් එක නීත්‍යානුකූල බෙනිෆිට් හරි ඉතින් ඒ වගේම දැන් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට නම් එන්නේ හරි ඔයාට ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් හරි යුනිවර්සිටි එකේ රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා ඔයාට ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක් ඉල්ලීමේ මේව එකක් තියෙනවා හැකියාවක් තියෙනවා අදවයිස් බෑ මොකද වර්ක් වීසා එන කට්ටියට ඒක කරන්න බෑ එතකොට ඒ ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකේ දැන් අපේ ගත්තොත් එම 600ක් විතර වගේ තමයි මාස්කට වියදම තියෙන්නේ ඒ 600න් ඔයා ඇත්තටම ගෙවන්න ඕනේ තුනෙන් පංගුවයි හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපිට 400ක් විතර රජෙන් හම්බ වෙනවා 600. ඒතර 200ක් විතර තමයි දාලා වශයෙන් අපිට ගෙවන්න තියෙන්නේ. හරි? ඒතර තව ඊළඟ වියදම මොකද්ද? ඊළඟ වියදම ගත්තොත් එimhe ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන එක. ට්‍රාන්ස්පෝර්ටේෂන් ගත්තොත් එimhe දැන් ස්ටුඩන්ට් කෙනෙක්ට ඇත්තටම ඒකත් අඩු කරලා තියෙන්නේ. හරි? ඒක දැන් අපිට නම් අපේ ඉන්න සිටි එක අනුව පොඩ වෙනස් වෙනවා. අපේ සිටි එකේ නම් මට 40ක් යන යුරෝ මාසෙකට ඒ කාඩ් එකක් ගන්න. බස් කාඩ්යක් ගන්න. එතකොට මේ ඩිපෙන්ඩන්ට් මයි වයිෆ්ට 60ක් විතර යනවා දල වශයෙන් බස් කාඩ්යක් මාසෙකට අරගන්න. ඊට පස්සේ මගේ දැන් ලොකු පුතා ගත්තොත් එයා අවුරුදු 12 එයා ග්‍රේඩ් 6 වගේ ඉන්න හින්දා එයාටත් කාඩ්යක් ගන්න වෙලා තියෙනවා. ඒක යුරෝ 30ක් විතර වගේ වෙලා තියෙනවා. හරි? ඒ අරින්ද දැන් ග්‍රේඩ් 2 වලින් පල්ලෙහා ඉන්න අනිත් ඉස්කෝලේ යන ළමයිට ස්කෝලින් දෙනවා බස් කාඩ් එක. එතකොට ඒකේ විදමක් නැහැ. හරි? ග්‍රේඩ් 2 කියන තැනින් පල්ලෙහාන් ඉන්න ඕනේ. ඉතින් ඒක අපේ ලංකාවේ දකින ග්‍රේඩ් නෙවෙයි හැබැයි ලංකාවේ දකින ග්‍රේඩ් නෙවෙයි මෙහි සැප්තැම්බර් ටු සැප්තැම්බර් නේ මේක ඊයේ එක තියෙන්නේ ස්කූල් ඊයේ එක දැන් ලංකාවේ ගත්තොත් ස්කූල් ඊයේ එක කියලා කියන්නේ ජනවාරි ටු දෙසැම්බර් නේ එතකොට මෙහි ස්කූල් ඊයේ එකට ඇත්තම ඔයාගේ බබා සමහරට ස්කූලේ ග්‍රේඩ් 3 වගේ හිටියොත් එහෙම සමහරට එයාලා මෙහි ග්‍රේඩ් 2 එකට වැටෙන්න පුළුවන් හරි ඒකයි තව එකක් බලපානවා මේගොල්ලෝ දැන් ගොඩක් කරලා දැන් ෆිනිෂ් ලැන්ග්වේජ් එක උගන්වීම තමයි ඇත්තටම ගොඩක්ම ලොකුම අරමුණ තියෙන්නේ ප්‍රිපරටරි ස්කූල් වලට ඉස්සෙල්ලාම බබෙක් දැම්මට පස්සේ හරි මොකද එකපාරටම ෆිනිෂ් ජාතිකයන් ඉන්න ෆිනිෂ් ස්කූල් එකට ළමයෙක් දැම්මොත් එයා පළවෙනි එකපාරට ගහෙන් ගෙඩියෙන්න වගේ එයා පොඩි අමාරුවක් වැටෙන හින්දා ඉස්සෙල්ලා මේගොල්ලෝ හැම සිටි එකම තියෙනවා ප්‍රිපරටරි ස්කූල් කියලා එකක් හදලා හරි අර ස්කෝලේම තමයි පොඩි කෑල්ලක් ඉවිනුයි දාලා තියෙන්නේ හරි එතකොට මේ ප්‍රිපරටරි ස්කූල් මේ එකට සාමාන්‍යයෙන් ග්‍රේඩ් එකක් අඩු කළා වගේ තමයි දාන්නේ බබෙක්ව මොකද මේ එතකොට එයාට එක කැච් කරගන්න ලේසි නේ එක පැත්තකින් කියා දෙන සබ්ජෙක්ට් මොකද එයා ග්‍රේඩ් එකක් අඩු කරපු ගාම හරි ඉතින් ඒක නිසා සමහරවිට ඔයාගේ ග්‍රේඩ් 3 ඉන්න බබා ග්‍රේඩ් 2 වලට අහු වෙන්නත් පුළුවන් අපි ඒක දන්නේ නැහැ හරියටම හරි ඒ ගොඩක් කරලා ඒක වෙනවා හරි ඉතින් හැබැයි ඉතින් ග්‍රේඩ් 5 වගේ ඉන්න බබෙක් නම් ගොඩක් කරලා ග්‍රේඩ් 4 වෙනතන ග්‍රේඩ් 3 වගේ තමයි අහු වෙන්නේ එතනින් උඩ ගත්තොත් ඉතින් එයාට බස් කාඩ් එකක් එහෙමනොත් ගන්න වෙනවා හරි ඉතින් හැබැයි ඉතින් ඒ ඉස්කෝලේ සමහරලාට මුල සති විතර වගේ පොඩි ස්පොන්සර්ෂිප් එකක් දෙනවා ඉතින් මොකද එකපාරට ඕගොල්ලෝ ආපු ගාම ඕගොල්ලොන්ට හැමදේම කරගන්න බැරි හින්දා හරි එහෙම ගැටලුවක් නැහැ හරි එහෙම පොඩි පොඩි චාන්ස් තියෙනවා හරි නමුත් එතකොට ඒ විදිහම තියෙනවා හරි ඒ අරින්න ඊට පස්සේ දැන් ඔයාගේ නර්සරි යන බබෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට එහෙම කිසිම දෙයක් ගන්න ඕනෙත් නැහැ අතරම මම අර කලින් කිව්වා වගේ අම්මට ගෝකාඩ් එකක් තියෙනවනම් අම්මා බස් කාඩ් එකක් ගන්න ඕනෙත් නැහැ අතරම නර්සරි යන බබෙක් නර්සරි වලට වඩා පල්ලැහැන් වයස බබෙක් ඉන්නවනම් ඒ කියන්නේ මවුරුන්ට පියවරුන්ට ඒ තරම් මෙහි මේ සැලකිල්ලක් තියෙනවා හරි ඉතින් ඔය වගේ ඒ බෙනිෆිට්ස් දැන් මේවා ඇහිලා ඇත්තටම නීත්‍යානුකූලව මේගොල්ලෝ මේක ලබා දෙන්න හේතුවක් තියෙනවා ඇත්තට මොකද මේ රටේ අපි දන්නවා මේ වසන්ත කාලයේ සුන්දර වුණාට හරි අපි දන්නවා මේ දෙසැම්බර් ජනවාරි මාසවල් කියන්නේ හරි අමාරුවෙන් ජීවත් වෙන්න වෙන්නේ හරි එතකොට ඒ කාලවල වල අපිට යන වියදම ටිකක් වැඩි වෙනවා හරි එතකොට අනික අපි මානසිකවත් ගොඩක් වෙලාවට ටිකක් විතරගේ මේ වැටෙනවා දැන් අපි නම් ඉතින් ගැටලුවක් වෙන්නේ නැහැ මොකද අපිට අලුත් අත්දැකීමක් ඉන්න දැන් මේ හැමදාම ඉන්න මිනිස්සුන්ට ඒක ඒ විදිහට නෙවෙයි හරි ඉතින් ඒවත් එක තමයි මේ බෙනිෆිට්ස් ඇත්තටම දෙන්නේ ඒකත් එක්ක මේගොල්ලන්ගේ අරමුණක් තියෙනවා ජනග්‍රහණය වර්ධනය කර ගැනීමත් එක පරමාර්ථයක් මේ බෙනිෆිට්ස් දීමේ හරි එතකොට මොකද දරුවෝ වැඩිමින් හදන්න පෙළපෙනවනේ කට්ටිය හරි ඉතින් ඒකත් එක පරමාර්ථය මේවා හරි මේවා ලබා දීවි ඉතින් කොහොම හරි කමන්නේ දැන් ඕගොල්ලන්ට එතකොට මම කිව්වා 300ක් විතර හම් වෙනවා බබාලා 3 දිනක් ඉන්නවනම් 3න් එකක් තමයි ඕගොල්ලන්ට ගෙවන්න වෙන්නේ හවුසින් බෙනිෆිට් එක ලැබෙනකොට ඔය දෙක සාමාන්‍ය ලැබෙනවා හරි එතකොට ඉතින් දීමනා ගැන කතා කරද්දී තව වැදගත් දීමනාවක් තියෙනවා ඒක තමයි දැන් ඕගොල්ලෝ කොහේ හරි තැනක මේ කියන්නේ පුහුණුවක් විදියට වැඩකට ගියොත් එහෙම හරි මොකද එහෙම ඒවා සාමාන්‍ය හොයාගන්න පුළුවන් DV ඔෆිස් එක හරහා ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට උදව් කරනවා ඒ වගේ තැනක කියන්නේ රස්සාවක් හොයාගන්න රස්සාවක් මොන වේ ඇත්තට පුහුණුවක් හරි මොකක් හරි ආයතනයක රෙස්ටුරන්ට් එකක් වෙන්න පුළුවන් මොකක් හරි තැනක මූලික පුහුණුවක් හරි මොකද ඒකෙන් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ අර මේ කල්චර් එකට දැන් වර්කින් කල්චර් එකක් කියලා එකක් තියෙනවනේ හරි ඕනම ආයතනයක
ඕනම තැනක වර්කින් කල්චක තියෙන. ඒතර වර්කින් කල්චක ගතර පස්සේ අපිට ඒක කියන්න බෑ ලංකාවේ ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එකම මෙහාට මැච් වෙනවා කියලා. හරි. ඒතර ඒක මෙහි කොහේ හරි තැනක ගත මේ වර්කින් එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඕනේ. ඉතින් ඒකට මේගොල්ලන්ගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒක නිකන් ලංකාවේ ඔයගලන්ට මතක ඇති රැකියා පියසි කියලා ආයතනයක් තිබුණා. දැනුත් ඇති මං හිතන්නේ ඒ ආයතනෙනුත් ලංකාවේදී මේ කන්සෙප්ට් එකම තමයි කරේ. හරි. يعني ස්කේල් එක විදිහට ගත්තොත් ස්කේල් එක ඉතින් අඩුයි ලංකාව ගත්තාම ඉතින් ඇත්තට ලොකු ආදායමක් කරන රටක් නෙවෙයිනේ. ඒ රැකියා පියසිනුත් කරේ ඒකේ ලියාපදිංචින ළමයිට පුහුණුවක් විදිහට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලියාපදිංචිලා තියෙන තවත් ප්‍රයිවට් හරි නැත්නම් රජයේ හරි වේවා තව ආයතනවලට ළමයි යොමු කරනවා. යොමු කළේ ප්‍රයිවට් ආයතන වලින් කැමැතිනම් දීමනාවක් ගෙවනවා ඒ ළමයිට අංකස කාල සීමාවක් සදා. හරි. ඒ කන්සෙප්ට් එකම තමයි මෙහෙත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට DV ඔෆිස් එක හරහා සහ වාට වා වෙනුවෙන් දාන කවුන්සිල එයත් ඒකට උදව් කරනවා. ඒ කවුන්සිල හරිය නැත්නම් ඔයාට වුණත් තනියෙන් ගිහිල්ලා තැනක එහෙම කැමති කෙනෙක් ඉන්නව නම් මේ මම මෙහෙම මාස 6ක් සඳහා මෙතන පුහුණු වෙනවා කියලා වෙලලා ඇග්‍රීමෙන්ට් එක සයින් කරලා වෙලලා DV ඔෆිස් එකට දැනුවත් කරාට පස්සේ ඔයාට දීමනාවක් හම්බ වෙනවා. එකනේ අදාළ ආයතනෙන් ගෙවන්නේ නැහැ. හැබැයි සමහර මේ ආයතන තියෙනවා සමහර ස්ටුඩන්ට්ස් කට්ටිය සමහර කට්ටිය ඉන්නවා අර පොඩි නිකන් බස් ව්‍යායක වගේ එකක් එහෙම එහෙම ගෙවන කට්ටිය ඉන්නවා. හැබැයි ගොඩක් රෑ එහෙම ගෙවන්නේ නැහැ ඇත්තටම. හැබැයි අර මේ ගවර්න්මන්ට් එකෙන් වාට ගෙවනවා. අර රැකියා පීසීදී කරා වගේ වැඩක් තමයි එතන යන්නේ. රැකියා පීසී නැහැ ඇත්තටම ගවර්න්මන්ට් එකෙන් ගෙවුවේ නැහැ. නමුත් මෙතන කරන්නේ ගවර්න්මන්ට් එකෙන් ගෙවනවා. වඩ දීමනවා. එතකොට ආයතන පුහුණුවක් ලැබුවා ලබන කාලය සීමාව තුළ ඒක මට හරියටම මතක නැහැ දවසකට යුරෝ 10ක් හරි 8ක් හරි ඒක ඩිපෙන්ඩ් වෙනවා තමන් වැඩ කරන සිටි එක සහ ඒ සෙට් එක අනුව. හරි. කොමාරි අංකසි දීමනාවක් ඉතින් ඇත්තට මේක නරක නැහැ. යුරෝ 10ක් කියලා කියන්නේ ඉතින් ඇත්තට ලංකා මුදලෙන් මේ දවසකට ගත්තොත් 3500න්නේ. ඉතින් 3500ක් දවසකට ලැබෙන වැටුපකට ගියා වගේ නේද ඒක ඇත්තට මේක ඉතින් ලංකාවට කම්පයා කරලා ලොකු ගාණක් ඉතින් ඇත්තටම. හරි. ඉතින් ඒකත් ගොඩක් කලකට ඕගොල්ලන්ට ඒක මම 10ම කියලා කියන්න බෑ. එකක් ගොඩක් කලකට ඕගොල්ලන්ට මෙහි ඉන්නකොට කරන්න පුළුවන් මේ එක දෙයක් තමයි ඔය ඔකට කියනවා අපි ඒ කියන්නේ පුහුණුවක් සඳහා යොමු වෙනවා රැකියාවකට කියන එක. හරි. එතකොට ඒ අදාළ රැකියාවක එතන එක්කිනා ආයතන ප්‍රධානිය වාට සල්ලි දෙන්නේ නැහැ. අර DV ඔෆිස් එකෙන් ඒක අප්‍රූව් කරාට පස්සේ ඔයාට ඔයාගේ බැංක් account එකට අර අනිත් දීමනායන බැංක් account එකටම ඉතින් මේක ගොඩක් අර ස්පවුස්ට තමයි මේ හැකියාව තියෙන්නේ. ස්ටුඩන්ට් නෙවෙයි. ස්පවුස්ට තමයි තියෙන්නේ. ඉතින් ඒ පුහුණුවට අදාළව ඔයාට දීමනාවක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක DV ඔෆිස් එකෙන් කොහොමත් ඕල්මෝස්ට් ඕල් 95% විතර වගේ ඒගොල්ලෝ අප්‍රූව් කරන අප්‍රූව් කරන නැත්නම් ඒගොල්ලෝ අප්‍රූව් කරන තැනක් හරි ඔයාට කොමරේ ලබා දෙනවා. ඉතින් ඒකත් එක දෙයක් මෙහෙම මොම කියන්න ඕනේ. ඉතින් ඔය හැම කාරණයක් ඉදම තමයි ඇත්තටම ෆොරින කෙනෙක් විදිහට ඔයා මේ රටට එන්න ඕනේ. මොකද ඒ කියන්නේ මං කිව්වාගේ සේෆ්ටි නෙට් එකක් තියෙනවා. හරි. ඉකොනොමිකල් සේෆ්ටි නෙට් කියලා අපි ඔකට කියන්නේ. ඉකොනොමිකල් සේෆ්ටි නෙට් එකක් තියෙනවා. කවුරුත් ෆැමිලි එකක් වැටෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඔයයන් තමයි මේගොල්ලෝ ෆැමිලි එකක් අල්ලන් ඉන්නේ. එහෙම නැතුව අර ඒවා දීම තුල ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ෆැමිලි එක අප්ලිෆ්ට් කරන්න. ඉතින් අවසාන වශයෙන් දිගටම දීමනාගේ වල ඕගොල්ලන්ව තියාගන්න නෙවෙයි. ඕගොල්ලෝ කවදාද දවසක කවදාද කියන්නේ ඉක්මනින් පුළුවන්තර ඉක්මනින් අවුද්දක් වගේ ඇතුළත රස්සාවකට ඇයි කියන බලාපොරොත්තු මත තමයි එතකන් ඕගොල්ලන්ගේ ෆැමිලි එකට වැටෙන්න දෙන්නේ නැති වෙන්න තියාගන්න තමයි මේ හැම දෙයක්ම සකස් කරලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ওই කාරණා හින්දා තමයි ඇත්තටම අපි ෆින්ලන්ඩ් තෝරගන්න හේතුුනේ. ඉතින් ඔයගොල්ලොත් ඒවා ගැන කල්පනා කරලා බලන්න. මොකද අපිට අනිවාර්යෙන් එහෙම ඉකොනොමිකල් බෑක්අප්යක් නැත්තම් මේ වගේ රටකට ඇත්තටම ඇවිල්ලා තනියෙන් යාළුවෙක් කරේ මේ නෑදෑයක් කෙනෙක් නැතුව කරගන්නවා කියන එක ටිකක් අමාරුයි. හරි. ඉතින් ඕවා ගැන කල්පනා කරන්න කල්පනා කරලා මොකද අපි කොහොමද අවුරුදු 4ක් මොන හරි කළා ගෙම ගහගත්තොත් PR එක ගන්න පුළුවන්. හරි. ඒතර ඒක තමයි ගොඩක් කට්ටියගේ ටාගට් එක තියෙන්නේ. PR එක ගත්තට පස්සේ ඉතින් ඔයාලට කැමති රටකට ගිහිල්ලා කරගන්න පුළුවන් ඉතින් ඔයගොල්ලන්ගේ ඉතුරු කටයුතු. ඉතින් හරි එහෙමනම් subscribe කරලා තියාගන්න channel එක. මේ කාරණා ගැන මම දන්න දේවල් ටික තමයි මම කිව්වේ. අතව මම ඔයගලන්ට links දාන්නම් කෙලා ඔෆිස් එකේ තියෙන ඒ document වලට අදාළව links දාන්නම්. හරි. එතකොට ඔයගලන්ට පුළුවන් ඒ document පුරවන හැටි කල්පියා බලන්න. ඒවා ඉතින් කලබල වෙන්න එපා ඇත්තටම. මොකද මේ හරියට පුරවන්න වෙන්නේ ඒ කියන්නේ හරියට පිළිගන්නේ නැතුනහම ඉතින් ඇත්තටම reject වෙනවා නෙවෙයි ඉතින් කල් යනවා. හරි. කල් යනවා. ඒක වෙන්නේ ඉතින්. හරි. ඉතින් මේ මං ආව අර පාලම පැත්තට අර පොඩ ඈතින් කට්ටියක් ගල් ගහලා පොඩි පොඩි ආතල්යක් ගන්නවා මෙහි කට්ටියක්. එහෙම තමයි. ඉතින් මේ වසන්ත කාලය කියලා කියන්නේ එහෙම තමයි. ඉතින් අපි කතා කරමු. ලයින් ඉමේජ් බෙනිෆිට් කියලා.
එතකොට ඒක ඇවිල්ලා ඒක ඇහිලා ඔයගොල්ලන්ට මතකද දැන් අර යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණාම අපි යන්නේ අර ගෙල්ට් එක යනවා කියලා කියන්නේ ගෙල්ට් එක ඒ කියන්නේ දැන් යුනිවර්සිටි එක සිලෙක්ට් වෙච්ච ළමයිට ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බනේ මන්දන දැන් තියෙනවාද කියලා අපේ කාලේ තිබුණා ඒකට යනවාට අපිට පොඩි දීමනාවක් ගෙවුවා හරි ඒ ගෙවපු දීමනාව නම් ඉතින් ඇත්තටම ඉතින් දවල්ට අයිස්ක්‍රීම් එකක් ආපු ගමන් ඒක ඉවරයි හරි අන්න ඒ වගේ ඒ සිස්ටම් එක ඒ සිස්ටම් එක අනුව මෙහෙ දැන් ලැන්ග්වේජ් කෝස් එක කරනකොට ඕගොල්ලන්ට කියනවා යංගසි දීමනාව ඒක සාමාන්‍යයෙන් මාසෙකට 600ක් වගේ දර වශයෙන් වෙනවා ඉතින් ලැන්ග්වේජ් කෝස් එක ගොඩක් කාලට මාස 6ක් එහෙම නැත්නම් අවුරුද්දක් වගේ තියෙනවා ඉතින් ගොඩක් කාලට ඇත්තටම ලැන්ග්වේජ් කෝස් එක අවුරුද්දක් මාස 6ක් කරනකොට ඕනම කෙනෙක්ට ජොබ් එකක් හම්බ වෙනවා මොකද ඒක අර يعني ලැන්ග්වේජ් එක හැදීගෙන හැදීගෙන එනකොට සහ ගොඩක් කාලට ගයිඩ් කරනවනේ හරි CV හදන්නේ කොහොමද ජොබ් එකට ඇප්ලයි කරන්නේ කොහොමද ඒස ඕගොල්ලන්ව එක්ක යනවා ෆැක්ටරිස් වලට විසිට් එකක් යනවා ඒ වගේ සෑහෙන උත්සාහයක් කරනවා මේ ඕගොල්ලන්ට කොහොම හරි කරලා වෙලා ඕගොල්ලන්ගේ ෆින්ලන්ඩ් වලට ඕගොල්ලන් අනුගත කරන්න හරි මොකද මේගොල්ලන්ගේ පරමාර්ථයක් නැහැ හැමතිස්සෙම බෙනිෆිට්ස් දීලා තියාගන්න. හරි? දැන් ලංකාවේ ජනසවීය ඇසසුම් වගේ දේවල් තියෙනවා. දැන් ඇත්තටම ඒ ප්‍රෝග්‍රෑම් වලත් ඇත්තටම අරමුණ තියෙන්නේ ඒ කවුරු හරි ගන්න ෆැමිලි එක තවදුරටත් ඒ බෙනිෆිට් මතම යැපෙන්නේ නැති ෆැමිලි එකක් බවට පත් කරලා උඩට ගෙහින්නනේ. හරි? දැන් ජනසවීය ප්‍රෝග්‍රෑම් වල ඇත්තටම ඒ අරමුණ තියෙන්නේ එහෙමයි. හරි? ඔහොත් ඒ සැබෑ අරමුණේක ඉෂ්ට වෙනවද නැද්ද කියන්නේ මම නම් දන්නේ නැහැ. දැන් මේ ප්‍රෝග්‍රෑම් හදලා දිනේත් එහෙමයි මේ මේ ෆැමිලි එකට මේ බෙනිෆිට්ස් ටික දැන් අර කලින් කිව්ව බෙනිෆිට් ටික කොහොමද තියෙනවා හරි නමුත් අනිත් තහ මේ ලැන්ග්වේජ් බෙනිෆිට් ටික දීමේ අරමුණ තියෙන්නේ ඕගොල්ලන්ගේ ඒ හැකියාවන් ටික වර්ධනය කරලා ඕගොල්ලන් අපි ඕගොල්ලෝ උස්සල ගන්න හරි ඒ උස්සල ගන්න අවස්ථාව වෙනකන්ම ඕගොල්ලන් රැක ගන්න ඒක අපි කියනවා සේෆ්ටි net එකක් කියලා හරි සේෆ්ටි net එකක් මේ වගේ පාලං එහෙම හදනකොට යටින් දාන්නේ අර net එක හරි පාලම උඩ කවුරුහරි වැටුනොත් එහෙම ටග් ගාලා net එකට වැටෙනවනේ එහෙම දාන්න ඕගොල්ලෝ දැකලා ඇති කන්සෂන් කරලා දැන් මම නම් දැකලා තියෙන සිවිල් ඉන්ජිනේර කෙනෙක් විදියට අපි දාලා තිනවා අන්න එකට කියන සේෆ්ටි net කියලා එතකොට ඕක ඇහිලා ඉකොනොමිකල් සේෆ්ටි net එකක් يعني බෙනිෆිට් කියලා කියන්නේ එහෙම හරි ඒක ඉකොනොමිකල් සේෆ්ටි net එකක් ඉතින් ලංකාවෙත් අර ඒ විදිහට තමයි හදලා තියෙන නමුත් ඒව විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මොකද ඒව අර එහෙම හැදුවට වැඩක් නැහැ ඒවා එකක් මොනිටර් කරන්න අනික ඒක සිස්ටම් එකක් විදිහට තියෙන්න ඕනේ අපි මොකට කරනවා කියලා මේ පස්සෙම ඉන්න බෑනේ හැම මේ හැමෝම පස්සේ හරි දැන් මේ වෙලාව තියෙන අපිට කවදාවත් හොර කරන්න බෑ හැමදේම මොනිටර් වෙනවා හරි හැමදේම බෑන්ක් ක්‍රෙඩෙන්ෂියල් එකත් එක්ක ඔයාගේ ID නම්බර් එකත් එක්ක ඔක්කොම සෙට් වෙලා තියෙන්නේ හරි ඒ නිසා ඔයාලට කවදාවත් ඒවා බුක් කරන්න බෑ ඔයාලට කොහෙද රස්සාවක් හම්බුනොත් එහෙම ඔයා ඒක දැනුම් දුන්න නැතුණත් මේගොල්ලෝ දැනගන්නවා මොකද රස්සාව දෙනකන් ඔයාට කඩි දෙන්න පටන් ගත්තට පස්සේ ඔයාගේ බෑන්ක් account එකට ඊට පස්සේ ඔයාට අප්ලෝඩ් කරන්න තියෙනවා කොහොමද ටැක්ස් එහෙම ගෙවද්දි ඔයාට ඩීටේල් අප්ලෝඩ් කරනකොට අහුවෙනවා ඔයාට රස්සාවක් තියෙනවා කියලා. ඉතින් එහෙම රස්සාවක් තියෙන අවස්ථාවක ඔයාට ඒ වගේ බෙනිෆිට් ගැනීමේ කියාවක් නැහැ. කියලා බෙනිෆිට් කියන එක අන්න ඒ වගේ දෙයක්. ඔයාට අංශය ඔයාගේ ජීවන தත්ති උසස් වෙනකන් ඒගොල්ලෝ ඔයාගේ ෆැමිලි එක ඔයාව රැක ගන්න. ඒක තමයි බෙනිෆිට් දීමේ අරමුණ. හරි? ඒක තමයි බෙනිෆිට් දීමේ අරමුණ. ඉතින් ඔයාට මේ විදිහට අදගෙන යන්න පුළුවන් අවුරුද්දක් විතර වගේ වෙනකන් කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව ඉතින් දිගටම ඔයගොල්ලන්ට කොහොමත් ඉතින් අනිවාර්යෙන්ම දරුවන්ට හම්බෙන එක හම්බෙනවා ඊට පස්සේ වයිසුඩෙන් ඉන්න කාලේ තුරාම ඔයාට අර අපාර්ට්මන්ට් එකට හම්බෙන එක හම්බෙනවා ඊට පස්සේ ඔයාට රස්සාවක් හම්බෙනකන් ඔයාට ඔයාව වැටෙන්නේ නැතුව ඔයාගේ ෆැමිලි එක වැටෙන්නේ නැතුව ඔයා රැක ගැනීම සඳහා අර මං කිව්ව දැන් ලැන්ග්වේජ් බෙනිෆිට් එක කියන ඉතින් ওই ටික ලැබෙනකොට ඇත්තටම ගත්තොත් මාසෙකට වියදම තියෙන්නේ යුරෝ 1000ක් වගේ තමයි සාමාන්‍ය ඇවරේජ් ෆැමිලි එකට. ඒකට ඔයාට මෙතන ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අන්නේ ඒක තමයි ප්‍රධාන හේතුව අපි වුණත් ෆින්ලන්ඩ් කියන රට තෝරගෙන ඉන්නේ. මොකද මේක මේ මුලින්ම දැනගත්ත මේක අනිවාර්යයෙන් ඉංග්‍රීසි ස්පීකින් රටක් නෙමෙයි. ජොබ් හොයාගන්නවා කියන එක ලේසි නෑ කියන එක අපි කලින්ම දැනගත්තා. නමුත් අර බෙනිෆිට් ලැබෙන හින්දා අපි තීරණය කළා මේ රට තෝරගන්න. මොකද ඒතර අපිට පුළුවන් ඒ කාලය තුල අපගේ හැකියාව වර්ධනය කරගෙන අපිට මේ ජොබ් මාකට් එකට එන්ටර් වෙන්න. ඉතින් ඕක තමයි කියන්න තියෙන කතාව. මේ ඇයි අපි ෆින්ලන්ඩ් තෝරගත්තේ කියන එකේ ප්‍රධානම සාධකය තමයි ඔන්නය කියලා බෙනිෆිට් කියන එක. ඉතින් එවනම් ෆින්ලන්ඩ් තෝරගන්න බය වෙන්න එපා. හරි? වැටින්නේ නැහැ ඔගල්ටිය. ඔගට්ටිය එළවන්න මේ ෆින්ලන්ඩ් රජය බලන්නේ. පුළුවන් තරම් මෙහෙත් ජනගහනය ටිකක් අඩු වෙලා අඩු වෙගෙන එනවා. මේකල් ප්‍රිඩික් කරන විදිහට දැන් ඉස්සරහට දරුවොත් වැඩි ඇත්තටම අලුත් ජෙනරේෂන් එක දරුවෝ හදන්නේ නැහැ වගේ ගතියක් තමයි තියෙන්නේ. හැදුවත් එක දරුවෙක් වගේ තමයි හදන්නේ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ දැන් මල්ටි කල්චර් කරන්න තමයි හදන්නේ රට. පුළුවන් තරම් මල්ටි කල්චර් කරන්න. දැන් මේ යුරෝප් රටවල හැම එකම බලන්නේ මල්ටි කල්චර් කියන එක. ඉතින් ෆින්ලන්ඩ් එකට දැන් තමයි එන්ටර් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට දායක වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට එන්න ඉක්මනට ෆින්ලන්ඩ් වලට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. මේ වගේ හොඳ කාරණා කියා දෙනවා. දීපු වීඩියෝස් උත් බලන්න, අද වීඩියෝස් උත් බලන්න, ඉගෙන ගන්න. එහෙමනම් ඔයගොල්ලන්ගේ ජීවිතය දායක කරන්න. Bye.